මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග Unlimited History තුන්වන විදෙස් දේශන මාලාව සුන්දර ඉතාලියේදී මැයි පළමුවනදා සිට අටවනදා දක්වා රෝමය, මැයි නවවනදා සිට එකොළොස්වනදා දක්වා නාපොලි, මැයි දොළොස්වනදා සිට පහළොස්වනදා දක්වා ෆ්ලොරෙන්ස්, මැයි 16වනදා සිට 18වනදා දක්වා වෙනිස්, මැයි 19වනදා සිට 25වනදා දක්වා මිලානෝ. අදාළ කාලයන් තුල අදාළ නගර තුලදී මහාචාර්ය රාජ් සෝමදේවයන් මුණගැසීමටත් ඔබේ මෞබිමේ ඉතිහාසය දැනගැනීමටත් එන්න එක්වන්න. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික මිතුරනි, වැඩි විස්තර සඳහා මේ අංකයන්ට අමතන්න. දේශ කියන වචනේ අපි ඒගොල්ලෝ අඳුන්වන්න පාවිච්චි කළේ ඇයි කියලා. ඒක මොකක්ද ඒක? දැන් අපි කලින් කිව්වනේ පෘතුගීසි ජාතිකයන්ට නම් පරංගි කියලා කියවේ, අර ෆ්‍රැංගි කියන වචනේ. ෆ්‍රැංගි කියන වචනේ. එතකොට ඇයි මේගොල්ලන්ට ලන්දේසි කියලා කිව්වේ කියලා? අපේ රටේ අපේ භාෂාවේ තිබුණා වචනයක් ලන්සි කියලා. හැබැයි ඒ ඕලන්දක්කාරයින්ට, එහෙම නැත්නම් නෙදර්ලන්තෙන් ආපු අයට හඳුන්වන්න පාවිච්චි කරපු එක නෙමෙයි ලන්සි කියලා කියන්නේ. මේ ලන්දේසි ජනරජය නෙදර්ලන්තේ ප්‍රංශ ජාතිකව ආක්‍රමණය කරලා නෙදර්ලන්තේ. හරිද? එතකොට මෙහෙ ලන්දේසිනේ ඉන්නවා අපේ. ඒ ලන්දේසින්ව ඒ ජනරජයේ ආක්‍රමණය කරනවා. එතකොට ඒ වෙනකොට පස්වෙනි විලියම් කියන කුමාරයා තමයි නෙදර්ලන්තේ රාජ්‍ය බලය මෙහෙයුවේ. අවසානයේ මොකද වුනේ? පස්වෙනි විලියම් කුමාරයා සිය පවුලත් එක්කම බ්‍රිතාන්‍යයට පැනලා ගියා. අපි යලිත් විරාමයෙන් අනතුරුව අපේ අලිම්ලඩි ශ්‍රී වැඩසටහන සමඟ අද 203 වැනි වැඩසටහන අවුරුදු ඉවර වෙච්ච ගමන්ම. ඉතින් විශේෂයෙන් ඔබ සූදානම් වෙලා ඉන්න මම තව මොහොතකින් අපේ ඉතාලිය සම්බන්ධීකරණය කරගත්තේ අපේ අලිම්ලඩි ශ්‍රී දේශනමාලාව පිළිබඳව මම අර කලින් කිව්වාගේ ඔබ අපි අහගෙන ඉන්න අය ඉතාලියේ ඉන්න මිතුරන්ට මේ අංකය දෙන්න අපේ සාරදර කතා කරන්න කියලා ඒ තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් ඒකම අපි මේ මොහොතේ ඉඳන් අහන බලන උදවියට කියන්න ඕනේ. අපි අපේ පළවෙනි කොටසේ අද කතා කරා අපේ අවුරුදු ඉතිහාසය අපිට මුලින්ම කොයි කාලෙද හම්බෙන්නේ කියන කාරණේ වගේම මේ නිදන් පිළිබඳව ලෝකේ අනිත් රටවල් වලත් මේ වගේ අපේ රටේ තියෙනා වගේ නිදන් තියෙනවද කියලා අන්න ඒක දැනගන්න ඕන නම් අපේ 203 වැනි වැඩසටහනේ පළවෙනි කොටස බලන්න. අපි මම මතක් කරන්නම් සාරදගේ දුරකථන අංකය ඉතාලියේ 1.2 1 ධන ලකුණ 0.2 හැටියට අපි ගමු. 02 39 352 892 0.31. මම ආයෙ කියන්නම්, 02 39 352 0.31 කියන දුරකථන අංකය සාරදගේ. ඉතින් මහාචාර්ය රාජ් සෝමදේවයන් ඇතුළු මේ අපේ අන්ලිමිටඩ් වැඩසටහන් පිළිබඳව ඉතාලියේ සිද්ධ වෙන මේ මාසේ ඔබට පුළුවන් සාරදගෙන් කතා කරලා දැනගන්න. සර්, අපි ගිය සතියේ මේ 1803 ඉංග්‍රීසින්ට දැවැන්ත පරාජයක් අත්කළ දුන්නු මේ යුද්ධය පිළිබඳව අවසානයේදී 3 දෙනා ඉතුරු වුණේ කියලා මේ සර් කිව්වා. මේ පුවක් යුද්ධය, පුවක් වෙළෙන්දෙක්, මුස්ලිම් පුවක් වෙළෙන්දෙක්ගේ පළහිලව්වක් මත තමයි මේ ඉංග්‍රීසි ආණ්ඩුකාරය තීරණය කරන්නේ මේ අපේ උඩරට ඉන්න රජතුමාව පරාජය කරන්න ඕනේ කියලා. මේ අවසානයේදී ඔවුන්ට අන්ත පරාජයක්
අත්වෙනවා. ඉතිං මේවට ඔත්තු සපයෝපු තම්බි මොහන්දිරම් ගැන සහ අනිත් විවිධ චරිත ගැන අපෙන් අහලා තිබ්බා. අපි ඉදිරියේදී විවිධ චරිත අපිට මේ ඉතිහාසය හම්බෙන ප්‍රධාන චරිතවලට අමතරව මේ අවශේෂ චරිත ගැන මේ අපි ඉදිරියේදී කතා කරනවා කියන පොරොන්දුව අපි ඔබට දීලා තියෙනවා. මේ අපේ උඩරට යුගයේ අපි කොහොමද පරිපාලනය කරපු නිලධාරීන් කවුද, මේ ඒ වගේ සමාජය පිළිබඳව අපි වෙනම කතා කරනවා කියලා මාචාර්ය රාජසෝම දෙවියන් ඔබට මතක ඇති කිව්වා. එතකොට අපි ඒ කාලෙදී ඒ මුදියන්සල ගැන කතා කරමු නේද? ඔව් ඔව්, ඒක තව අපිට ඉස්සරහට තියෙන ඒවා කතා කරන්න. දැන් අපි මෙහෙම ඇවිල්ලා දැන් අපි බ්‍රිතාන්‍ය ජාතිකයොත් අපේ ඓතිහාසික කරලියට ගෙනාවනේ ෆෙඩරික් නෝත්ලව. ඔව් ඔව් ඔව්. හැබැයි අපේ හිතවත් ශ්‍රාවකයෝ සහ හිතවත් ප්‍රේක්ෂකයෝ කීප දෙනෙක්ම අදහස් ප්‍රකාශ කරලා එවලා තිබුණා මේ අර ලන්දේසීන් ගැන එහෙම කීකේ ඉඳලා ඊට පස්සේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ගැන පටන් ගත්ත කතාව. අර ඒ දෙගොල්ලෝ මාරු වෙච්ච එක අපි කියුවේ නැහැ කියලා. අපේ මේ හෙරිටේජ් ෆෝස් සංවිධානයේ ලේකම්තුමා මත් ලියුමක් එවලා තිබ්බා අපේ චමත් ඉරෝෂ් මහත්මයා. මේ මම දැන් සර්ටත් ඒ ඊමේල් එක ඇටච් කරලා තිබ්බා. මේ ඒක පැහැදිලි වුණ නැහැ කියලා සර්. ඉතින් ඒක ඇත්ත. අපිට මගේ හරු මොකක් හරි වුණා හිතන්නේ. මගේ ඇරුණා නෙමෙයි. අපි ඒකට ඒ තරම් ලොකු බරක් ඒ වෙලාවේ යෙදුවේ නැහැ. ඒ වගේමයි තව ප්‍රශ්නයක් අහලා දුන්නා, බැරෑරුම් ප්‍රශ්නයක්. අර ඕලන්ද. ඔව්, මේ මොකද මේගොල්ලන්ට ලන්දේසි කියන්නේ? ලන්දේසි කියන්නේ කියලා. දැන් හොලන්ඩ නම් ඕලන්ද වෙන එක හරි. මේ ලන්දේසි ලන්සි කොහොමද මෙතෙන්ට මේ ආවේ කියලා. ආවේ කියන එක ලන්දේසි කියන වචනේ අපි ඒගොල්ලෝ අඳුන්වන්න පාවිච්චි කළේ ඇයි කියලා. ඒක මොකක්ද ඒක? දැන් අපි කලින් කිව්වනේ පෘතුගීසි ජාතිකයන්ට නම් පරංගි කියලා කියවේ, අර ෆ්‍රැංගි කියන වචනේ. ෆ්‍රැංගි කියන වචනේ. එතකොට ඇයි මේගොල්ලන්ට ලන්දේසි කියලා කිව්වේ කියලා? ඇත්තෙන්ම බැලුවම කිසිම මූලාශ්‍රයක අපිට හොයාගන්න බෑ මේගොල්ලන්ට ලන්දේසි කියලා කිව්වේ ඇයි කියලා. ඈ? ඔව්. එකෙන් දැන් අපේ ශබ්ද කෝෂ අරෝමය තියෙනවානේ. ඔව් ඔව්. එතකොට මම පුළුවන් තරම් ඒවා පරිහරණය කරා. මේ ලන්දේසි කියන එකට ශාස්ත්‍රීය මොකක් හරි විසඳුමක් තියෙනවද කියලා බලන්න. ඔය හරි පොටක් පාදගන්න. පොටක් පාදගන්න. හැබැයි ඉතින් ලන්දේසි කියන නම යටතේ තියෙන්නේ බලන්න ලන්සි. ලන්සි කියන වචන යටතේ බලන්නේ කියලා. දැන් ඔය අපේ මේ සිංහල විශ්ව කෝෂ මාලාව ගත්තත් ඒකේවත් නැද්ද සර්? ඒක හැමෝටම නැනේ. මොනවත් නිරුක්තිය නැහැ. නිරුක්තිය නැහැ. කොහොමද ලන්දේසි කියන වචනේ හැදෙන්නේ? ලන්දේසි ගිහිල්ලා බැලුවම ආයෙ වැඩි ලන්දේසි බලන්න කියලා. ලන්දේසි. මොකක්වත් නැහැ. ඊට පස්සේ අවසානයේදී ටිකක් මේක ගැඹුරෙන් අධ්‍යයනය කරාම මට තේරිච්ච දේ තමයි සමහර විට මේකට මීට වැඩි වෙනස් නිර්වචනයක් තියෙන්නත් පුළුවන්. නමුත් මට පේන විදිහ තමයි අපේ අපි ලන්සි කියලත් කියනවනේ. ලන්සි කියලත් කියනවනේ. ලන්සි කියලත් කියනවා. ලන්සි වැඩ කරන්න එපා. ලන්සියා කියලා එහෙම කියනවනේ. ලන්සියා වත්ත කියලා තියෙනවා දැන්. අපි ඔය කැරපොතු ලන්සි හැදිච්ච විදිහත් කිව්වනේ. මොකද කැරපොත්ත ඉස්සෙල්ලම ඕලන්ද නැව්වල තමයි ආවේ කියලා. එතකොට මේ ලන්දේසි ජාතිකයෝ අපි දන්නවා නෙදර්ලන්තේ අදනම්. ඕලන්දේ පරණ. ඔව් පරණ ඕලන්දය. එතකොට ඕලන්දේ කියන එකට හොලන් කියන වචනේ ඕලන්දේ කියලා කිව්වේ. එතකොට හොලන් කියන එක වචනේ ඕලන්ද කියන වචනෙට ගත්තා. නෙදර්ලන්ඩ්ස් කියලා වචනේ ගත්තොත් එහෙම නෙද කියලා කියන්නේ පහත් කියන එක. ලෝ කන්ට්‍රි අපි අද කියන්නේ පහත රට කියලා. ඒ වගේ නෙදර්ලන්ඩ්ස් කියන්නේ පහත රට. නෙදර්ලන්ඩ්ස් පිටලා තියෙන පහත රට කියන්නේ භූමි විෂමතාව අනුව ගත්තොත් පහත් භූමියක ඒ නෙදර්ලන්තේ පිහිටා තිබෙන්නේ. ඒ නිසා ඒක තවත් කතාවක් නෙදර්ලන්ඩ්ස් කියන එක. එතකොට හොලන් කියලා වචනයක් තියෙනවා, නෙදර්ලන්ඩ්ස් කියලා වචනයක් තියෙනවා. එතකොට හොලන් කියන වචනයට අපි සිංහලෙන් හැදුවා ඕලන්දේ, ඕලන්දක්කාරයෝ කියලා වචනයක්. හැබැයි අපි ඒ ඕලන්දෙන් ආපු අයට ලන්සි කියන වචනේත් පාවිච්චි කරනවා. ලන්සි කියන වචනයට අමතරව ලන්දේසීන් කියලාත් කියනවා. දැන් මේකේ නිරුක්තිය මේක කොහොමද වෙන්නේ කියන එක අපි ටිකක් කල්පනාවෙන් හොයාගෙන යනකොට මේකට කිට්ටුම වචනයක් හොයාගන්න පුළුවන්ද කියලා බලනකොට ඒකට යම්කිසි මූලාශ්‍රයක් පේනවා. මොකක්ද? අපේ රටේ
අපේ භාෂාවේ තිබුණා වචනයක් ලන්සි කියලා. හැබැයි ඒ ඕලන්දක්කාරයින්ට එහෙම නැත්නම් නෙදර්ලන්තයෙන් ආපු අයට හඳුන්වන්න පාවිච්චි කරපු එක නෙමෙයි ලන්සි කියලා කියන්නේ. ලන්සි කියන වචනයෙන් අදහස් කරේ සුදු පාට කියන එක. දැන් අපේ රටේ තියෙන තම්පලා වර්ග. දැන් ඒ තම්පලා වර්ග කූර තම්පලා, රතු තම්පලා, සුදු තම්පලා වගේ තම්පලා වර්ග තියෙනවා අපි ආහාරයට ගන්න. එතකොට ওই තම්පලා වර්ග අතරින් කූර තම්පලා වලටත් නෙමෙයි, රතු තම්පලා වලටත් නෙමෙයි, සුදු තම්පලා හැඳින්වීම සඳහා ලන්සි කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා අපේ පැරණි මූලාශ්‍ර කීපයකම. එතකොට අපිට පේනවා මේ ලන්සි කියන වචනයෙන් හඳුන්වන්නේ සුදු පාට කියන එක. එතකොට මේ දැන් ඕලන්දෙන් ආපු අය, නෙදර්ලන්ස් අය සුදු පැහැති. ඉතින් සුදු පැහැති නිසා මේගොල්ලන්ට ලන්සි කියන වචනය යොදන්න ඇති කියලා අපිට පේනවා. ඒතොර ලන්සි දේශයෙන් ආපු අය ලන්සි දේශියෝ, ලන්දේසියෝ. ඒක වෙන්න පුළුවන් විභවතාවක් ලන්දේසි කියන වචනේ හැදෙන්න. එහෙම නැතුව අපිට කිසිදු මූලාශ්‍රයක, එහෙම නැත්නම් කිසිදු ශබ්දකෝෂයක හෝ විශ්වකෝෂයක ලන්දේසී කියන වචනේ ගොඩනැගෙන හැටි අපිට පෙන්වන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපිට පේනවා අර මා කිව්වා වගේ ලන්සි කියන්නේ සුදු තම්පලා අපේ රටේ. රතු තම්පලා, කූර තම්පලා, සුදු තම්පලා. සුදු තම්පලා يعني සුදු කියන එකට තමයි ලන්සි කිව්වේ. ඒක අපේ මේ වචනයක් ලන්සි කියන මුලාශ්‍රයක් ඇති කොහෙද? එතකොට අර සුදු පාට අය ඕලන්දෙන් ආපු අය ලන්සි සුදු අයනේ. සුදු අය කියනවා වගේ දැන් වයිට් මෑන් කියලා කියන්නේ. අපි සුද්දෝ කියලා කියන්නේ. සුද්දෝ කියන්නේ ඒ වගේ තමයි. ඒගොල්ලෝ ලන්සි. එතකොට ලන්සි දේශයෙන් ආපු අය ලන්දේසියෝනේ. ලන්සි දේශියෝ, ලන්දේසියෝ. නේ අපි අයි සුද්දන්ට ඉංග්‍රීසින්ට ලන්සි කියලා කියුවේ නැතේ සුදු නේ. නෑ නෑ ඒක වෙනම කතාවක් නේ. ඒක වෙන. එහෙමනම් අපි පෘතුගීසින්ටත් කියන්න බෑ. කියන්න උණු සුදුයි නේ. නෑ නෑ උන්ට ඒ අයට පරංගි කියලා කිව්වා. මේ අයට ලන්සි කිව්වා. හරි. එතකොට මේ ওই විදිහට ওই ලන්සි කියන ලන්දේසි කියන වචනයට එහෙම ප්‍රභවයක් තියෙන්න පුළුවන්. ඒක 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 කවුරුත් මෙතෙක් කල් ওই ලන්දේසි කියන වචනේ මට පේන්නේ නැහැ, ප්‍රකාශයටපත් වෙලා නැහැ මම හොයපු තැන්වල. ඉතින් සෑම එකක් කියන්නේ ඔබේ මේ පිළිබඳව ඔබේ අදහසක්, ඔබේ අධ්‍යයනයන් එක්ක ආපු එකක් තියෙන්න පුළුවන්. ඔව්. දැන් අපේ මේ කියන කාරණාව ඔස්සේ අධ්‍යයනය කරන් යන ඒ ශාස්ත්‍ර ආශාව තියෙන අයට අපි ආරාධනා කරනවා මීට පරි බාහිර දෙයක් තිබ්බොත් අනේ අපිත් එක බෙදා ගන්න කියලා එවන්න අපිට. මෙන්න කියලා එවන්න අපිත් දැනුවත් වෙනවා. ඔව්. ඉතින් අපිට ශාස්ත්‍රීය වශයෙන් දෙන්න පුළුවන් ආසන්නතම නිර්වචනය තමයි ලන්දේසි කියන වචනයට අර අපේ භාෂාවේ තිබිච්ච ලන්සි කියන වචනයෙන් ඒක හැදුණයි කියන එකද අපි කවුරුත් දන්නවා. ලන්සි කියලා කට්ටියක් අපේ ඉන්නවා. අත්වශම ඩච් බර්ග අයටනේ අපි ලන්සි කියලා කියන්නේ. හරි, නෙදර්ලන්ත ජාතිකයෝ අයට. ඉතින් මේ ඉතින් මං හිතනවා ඒ වචනේත් ඔය ප්‍රශ්නේත් අහලා තිබුණා අපෙන්. කිව්වේ නෑනේ ලන්දේසි කියන වචනේ කොහොමද හැදුනේ ඒගොල්ලන්ට කියලා. ඉතින් ඔන්න දැන් අපි ආසන්න විස්තර කිරීමක් කළා. හරි. එතකොට ඒ වගේමයි අර ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසි ජාතිකයන්ට මේ බලය මාරු වෙච්ච හැටි. ඉතින් චමතුත් අපිට කියලා එවල තිබුණා මේ මෙහෙම එතන ලොකු සටනක් කරන්න නැතුව මේ ලන්දේසීන්ගෙන් බලය ලබා ගත්තයි කියලා. ඉතින් ඒක කොහොමද වුනේ, ඒකේ ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා. ඉතින් ඒක හැම අහන එක සාධාරණයි. මොකද මේ අපේ කතා මාලාව අහන් ඉන්න කෙනෙකුට ඒක හරියට බරක් දීලා පැහැදිලි නොකරම නිකන් අසම්පූර්ණයි වගේ ගතියක් තේරෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා ඒක ටිකක් දීර්ඝව පැහැදිලි කරන්න උවමනායි කියලා. ඇත්තෙන්ම ওই ලන්දේසි බලය ලංකාවේ සෑහෙන කාලයක් පැවතුණානේ. ඉතින් ඒගොල්ලෝ පහතරට ප්‍රදේශ පාලනය කළා. පාලනය කරමින් ඉන්න අතරතුරනේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ත්‍රිකුණාමලේ වරායට එන්නේ. අපි ඒ කතා කියලා තියෙනවානේ. නමුත් එහෙම ත්‍රිකුණාමලේ වරායට ආවයි කියලා ඒගොල්ලෝ ලන්දේසින්ව පළවා හැරලා බලය අල්ලා ගැනීමට කිසි හේතුවක් තියෙන්නේ නැහැ. මේ අපි දැක්කා ඒක අවස්ථාවක ඉංග්‍රීසීන් සහ ලන්දේසින් මිත්‍ර වෙනවා, විරසක වෙනවා, ඔය වගේ ක්‍රියාදාමයන් තිබුණා. හැබැයි අර අපි කලින් වැඩසටහනක සඳහන් කරා වගේම මේ ලන්දේසි ජාතිකයන් කිසිදු තීරණාත්මක ලේහැලීමක් කරන්නේ නැතුව
බ්‍රිතාන්‍ය ජාතිකයින්ට බලය ලබාදීම බලය පවරාදීම කියන එක සිද්ධවීමේ සන්දර්භයක් තියෙනවා. ඒ සන්දර්භය මේ අපේ රටේ ඇතුළේ වෙච්ච සන්දර්භයක් නෙමෙයි, ඒක රට ඇතුළේ තිබිච්ච එකක් නෙමෙයි. මේකට බලපෑවේ ලෝකයේ ඒ අවස්ථාවේ සිද්ධ වෙච්ච බලය පිළිබඳ ගනුදෙනුව. ඒකෙන් තමයි මේ ඔය ලංකාවේ ලන්දේසි බ්‍රිතාන්‍ය බලහෝමාරුව කියන්නේ අර අපි කියන කිසි ගැටුමක් නැතුව සිද්ධ වුණේ. දැන් ඒක අපි කොහෙන්ද පටන් ගන්නෙ? මේකට අපි බලන්න ඕනේ සමකාලීනව යුරෝපයේ සිද්ධ වුණේ මොනවද කියලා. ඉතින් මෙතනදී අපිට තීරණාත්මක සාධකයක් වෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1792 සිට ක්‍රිස්තු වර්ෂයෙන් 1802 දක්වා කාල පරිච්ඡේදයේ ඇතුළත ප්‍රංශය විසින් මෙහෙවපු විප්ලවීය සංග්‍රාමික දාමය. අපි දන්නවා නැපෝලියන් බොනපාර්ට් එහෙම එන්නේ කරලියට. එතකොට මේ ප්‍රංශ විප්ලවය එක සංග්‍රාමික මාලාවක්. ප්‍රංශයේ මූලික වෙලා කළේ ප්‍රංශය මේ සංග්‍රාමික මාලාව කාට රෙහිවද කරේ? මේ සංග්‍රාම මාලාව දියත් කළේ ප්‍රධාන ජාතීන් 4 දෙනෙකුට එරෙහිව. එක කට්ටියක් බ්‍රිතාන්‍ය, අනිත් එක ඕස්ට්‍රියාව, අනිත් රට ප්‍රසියාව, ඊළඟ රට රුසියාව. මේ රටවල් 4ට එරෙහිව ඒකට ඉතින් අයිති වුණා නෙදර්ලන්තයත්. මේගොල්ලන්ට එරෙහිව සටන් කළා 1792 ඉඳලා 1802 දක්වා. එතකොට දැන් අපි දන්නවනේ අපේ අර මහනුවරට සටන් කරන්න ගියේ කොයි කාලේද? 1803. නමුත් 1800ෙත් වැඩ තිබුණා, 1798 92 ෙත් තිබුණා, 98 99 ඒ කාලෙත් තිබුණා. එතකොට ප්‍රංශ යුද්ධ පටන් ගන්න 1792 සිට 1802 දක්වා යනවා. ඉතින් ප්‍රංශ ජාතිකයෝ මේ ඔක්කොටම පහර දුන්නා. බ්‍රිතාන්‍යයට, ඕස්ට්‍රියාවට, ප්‍රසියාවට, රුසියාවට, නෙදර්ලන්තයට. කොහොම හරි අවසානයේදී මොකද වුණේ? මේ ලන්දේසි ජනරජය නෙදර්ලන්තේ ප්‍රංශ ජාතිකයෝ ආක්‍රමණය කරලා නෙදර්ලන්තය. හරිද? එතකොට මෙහෙ ලන්දේසින් ඉන්නවා අපේ. ඒ ලන්දේසින්ව ආක්‍රමණය කළා. ඒ ජනරජය ආක්‍රමණය කළා. එතකොට ඒ වෙනකොට 5 වෙනි විලියම් කියන කුමාරයා තමයි නෙදර්ලන්තයේ රාජ්‍ය බලය මෙහෙයුවේ. අවසානයේ මොකද වුණේ? 5 වෙනි විලියම් කුමාරයා සිය පවුලත් එක්කම බ්‍රිතාන්‍යයට පැනලා ගියා. ඇයි? මේගොල්ලෝ ප්‍රංශ ජාතිකයෝ ආවනේ අල්ලගත්තනේ. ඒතර ප්‍රංශ ජාතිකයෝ සහ බ්‍රිතාන්‍ය ජාතිකයෝ විරසකයි. ප්‍රංශේ රෙහෙවුනේ බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රියාව, ප්‍රසියාව, රුසියාව, නෙදර්ලන්තය. එතකොට මොකද වුණේ? විලියම් කුමාරයා 5 වෙනි විලියම් කුමාරයා පැනලා ගියා එංගලන්තයට ආරක්ෂාව පිණිස. ඊට පස්සේ ප්‍රංශ ජාතිකයෝ මොකද කළේ? අර නෙදර්ලන්තේ පිහිටෙව්වා රාජ්‍යයක්, පාලනය. ඒගොල්ලන්ගේ පාලනය. ඒකට කිව්වේ බතාවියානු ජනරජය. බතාවියන් රිපබ්ලික් කියලා කිව්වේ. හැබැයි බතාවියාව කියලා කියන්නේ මේ ඉන්දුනීසියාවේ තියෙන නගරයක්. බතාවිය කියලා කියන්නේ මොකද? බතාවිය තමයි ඉන්දුනීසියාවේ තියෙන බතාවිය තමයි මේ ඉන්දියන් සාගරයේ වඩා නැගෙනහිර පැත්තේ මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ ප්‍රධාන මූලස්ථානයක් වුණේ. ඒ කෙළවරේම තිබිච්ච. ඉතින් මේගොල්ලෝ මේ ඔක්කොම ගැටුම් මෙන්නේ වෙළඳාම් අරෝමියෝ එක්කනේ. එතකොට බතාවියන් රිපබ්ලික් කියලා හඳුන්වන ඒ තන්ත්‍රය එතන පිටෙව්වා. කළා ඒ නෙදර්ලන්තේ නායකයා, තාවකාලික නායකයා, පාලකයා බවට පත් කරා ලුවිස් බොනපාර්ට්. ප්‍රංශ ජාතිකයෙක්නේ. එයාව පත් කරා. ලුවිස් බොනපාර්ට්ව එකට පත් කළා. එතකොට මේ දැන් බලන්න, නෙදර්ලන්තේ ආක්‍රමණය කරේ ගිහිල්ලා. එතකොට නෙදර්ලන්තය මූලික වෙලා ලෝකේ පිහිටවල තියෙන නෙදර්ලන්ත කොලනිවලට, ඒ නෙදර්ලන්ත යටත් විජිතයට මොකද වෙන්නේ? ඒක දුර්වල වෙනවනේ අනිවාර්යෙන්ම. ඇයි? රජතුමා පලා ගිහිල්ලානේ. එහෙන් රජතුමා පලා ගිහිල්ලා. එතකොට
ඉතින් අපි ඒක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕමනා නෑ සවිස්තරාත්මකව. අනිත් එක මේ රජතුමා පලාගේ බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ඉංග්‍රීසින්ගේ රටට ඉංග්‍රීසින්ගේ රටට පැනලා ගියේ. එතකොට ඒ ඉංග්‍රීසින් තිරිකුණාමලේ ඉන්නවා මෙතන. එතන මෙතන ලන්දේසීන්ගේ පාලනය දුර්වල වෙනවා අතන මූලස්ථානයේ බිඳ වැටීම නිසා. ඉතින් මේ වගේ තත්ත්වයක් ගෝලීය වශයෙන් නිර්මාණය වුණා. ඉතින් අපි මම ඒක තව පැහැදිලි කරන්නම් අවසානයේ කොහොමද මේ බලය මේ එක එකනාතට මාරුනේ කියලා. ඉතින් අපි මේකෙදි ඉගෙන ගන්න වැදගත් දෙයක් තියෙනවා. අපි හැමදාම වැඩසටහන් වල කියනවා වගේ, කියන්නේ මේ අපේ රටවල් වල තියෙන ප්‍රශ්න තේරුම් ගැනීම සඳහා අපේ එක හැක් තියෙන්න ඕන එළියේ. එළියේ වෙන්නේ මොනවද කියන එක බලන එක. ඉතින් දැන් මේ අපි කතා කරන්නේ 18 වෙනි සියවසේ. ඒතර 18 වෙනි සියවසේ කියන්නේ යුරෝපය බලවත් වෙන කාලේ එනකොට අපිට යුරෝපය දෙහෙට හැරෙන්න වෙනවා. එතකොට ආසියාව බලවත් වෙනකොට ආසියාවේ අනිත් රාජ්‍යයන් මොනවද කරන්න කියලා අපිට බලන්න වෙනවා. අපි කමේ මේ වැඩසටහනේ කතා කරානේ චෝල ජාතිකයෝ බලවත් වෙනවා, පාණ්ඩ ජාතිකයෝ බලවත් වෙනවා, ඊට පස්සේ අග්නිදිග ආසියාවේ ශ්‍රී විජය රාජ්‍ය, කාලිංග රාජ්‍ය බලවත් වෙනවා. කාලෙන් කාලට ලෝකේ එක එක රැලි එනවා නේද සර්? ඔව්. ඉතින් ඒ නිසා අපි නිතරම කියන්නේ යම්කිසි විදිහකට මේ රටේ අපි කියන්නේ පාලනයේ දේශපාලනය සම්බන්ධයෙන් මේ කතා කරන්නේ අපි නේද? මේ දේශපාලනය ගැන අපි යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් අපි නිතරම එළිය ගැන උනන්දුවෙන් ඉන්න ඕන. ඒ හුලං ගැන නේද? ඒ හුලං ගැන. ඒක හරියට දැන් අපිට මෙහෙම ඉන්න බෑ. අපි සුනාමි ගැන දැනගත්තේ මූද ගොඩ ගැලුවට පස්සේනේ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඉතින් අපි කොච්චර මේ අපි එදත් කිව්වා වගේ මොනවද මේ උගන්ලා තියෙන්නේ කියලා හිතනවනේ සර්. රට වටේ මුහුදක් තියෙන දූපත පොඩ්ඩක් හිතන්න බෑනේ මොන කෙලියක් වෙලා හරි මේ වතුර ටික එන්න පුළුවන් කියලා. ඒ සුනාමියත් එක්ක වතුරත් එක්ක වචනෙත්තා අපි වචනේ දැනන් හිටියෙත් නෑ, වතුර එනවා කියලා දැනන් හිටියෙත් නෑ. මේ එහෙම ආවා කියලා සාධකත් තිබිලක් තියෙනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ මේ දේශපාලනයේදී ජාත්‍යන්තරයේ සිදුවෙන දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න සුනාමිය එනකන් හිටියා වගේ නම් ඉන්න එපා. හරි. ඉතින් ඒ නිසා ඒ ගැන නිරන්තරයෙන්ම කටයුතු කරන, නිරන්තරයෙන්ම අධ්‍යයනය කරන, විශ්ලේෂණාත්මකව බලන එහෙම යාන්ත්‍රණයක් අපේ රටේ තියෙන්න ඕන. ඉතින් ඒවා එහෙම කරන්න ඕනයි කියලා අපිට තේරෙන්නේ මේ ඉතිහාසයේ දිහාවට මෙහෙම ගැඹුරින් බලනකොට නේද? එතකොට අර මේ ප්‍රංශ විප්ලවය කියන වෙන කතාවක්. ඒ ප්‍රංශය විසින් මූලික වෙලා කරපු ඒ සංග්‍රාමික දාමය නිසා මොකද වුනේ කියන එක අපිට පේනවා. ඒත් වශයෙන්ම ඒක තමයි මූලික හේතුව වෙන්නේ මේ ලන්දේසි ජාතිකයන් දුර්වල වෙන්න. මේ අපේ ඒ ලන්දේසි යටත් ජිතය තුළ ලන්දේසින් දුර්වල වෙන්න. ඉතින් කොහොම හරි මේ ඔහොම වුණානේ. දැන් පස්වෙනි විලියම් කුමාරයත් පැනලා ගියා. මේ ඒ අතරතුර මේ අපේ ලන්දේසි ආණ්ඩුකාරයෙක් ඒ කාලේ වෙනකොට හිටියේ මේ 1736 ඉඳලා 1785 වෙනකම්ම ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා හැටියට හිටියේ ඉමාන් විල්හෙල්ම් ෆල්ක් කියන මේ ආණ්ඩුකාරයා. අපි මේ විල්හෙල්ම් ෆල්ක් කියලා කියන ෆල්ක් තමයි 1736 ඉඳලා 1785 වෙනකන් අපේ රටේ හිටපු ලන්දේසි ආණ්ඩුකාරයා. ඉතින් මේ ලන්දේසි ආණ්ඩුකාරයා 1785 දී මිය ගියා. මිය ගිහිලා ඔහු දීර්ඝ කාලයක් සේවය කරානේ. ඔහු මිය ගියාම එයාගේ අනුප්‍රාප්තිකයා හැටියට පත්වෙච්ච පුද්ගලයාත් මේ ප්‍රශ්න ටිකක් සංකීර්ණ කරන්න බලපෑවා. ඒ අලුතෙන් පත්වෙච්ච ආණ්ඩුකාරයා තමයි ජාකොබ් වෑන්ඩි ග්‍රාෆ් කියන ආණ්ඩුකාරය. වෑන්ඩි ග්‍රාෆ් කියලා කියමු. වෑන්ඩි ග්‍රාෆ් තමයි ඊළඟට පත් වෙච්ච ආණ්ඩුකාරයා. මෙයා ටිකක් හිතුවක්කාර පුද්ගලෙක්. එතකොට වෑන්ඩි ග්‍රාෆ්ට වමනා වුණා හැකි ඉක්මනින් උඩරට ඈඳගන්න මේ ලන්දේසි අධිරාජ්‍යයට පාලනයට. හරි. පස්සේ මෙයා ලෑස්ති වුණා උඩරට ආක්‍රමණය කරන්න. ආක්‍රමණය කරන්න ලෑස්ති වුණාම දැන් අපේ හිතවත් ප්‍රේක්ෂකව හිතන්න එපා දැන් අපි ආයෙත් ලන්දේසි යුගයට ගිහිල්ලා කතාවක් පටන් ගත්තද? එහෙම නෙමෙයි. මේ අපි වෙනම මේ පියවරක් හැටියට මේ කතා කරන්නේ. පියවරක් හැටියට කතා කරන්නේ මොකද හුඟක් දෙනාට ගැටලුවක් තිබුණා ලන්දේසි ජාතිකයන්ගෙන් එහෙම ලොකු ලේහැලීමක් වෙන්නේ නැතුව කොහොමද බලේ මාරුනේ කියලා. කොහොමද බ්‍රිතාන්‍යයන්ට බලේ මාරුනේ කියන කාරණේ විසඳා ගන්න. ඒක මේ අපි පැහැදිලි කරන්නේ කොහොමද උනේ කියලා.
ඉතින් අපි ඒක කලින් වැඩසටහන් වල ඒක කියන්න හුඟක් කාලේ ගත කරේ නෑ. ඉතින් දැන් ඒක ගැන හුඟක් දෙනාට කියන්නේ සබුද්ධිකව මේක අහන අපේ හිතවත් ප්‍රේක්ෂකයින්ට හුඟක් දෙනාට ගැටලුවක් තිබුණා, කොහොමද මෙහෙම වුණේ? දැන් අපි අර පෘතුගීසින්ගේ ගෑල කනකොට අපි කිව්වනේ කොළඹ කොටුවට ගානවා, වෙඩි තියාගන්නවානේ. හැබැයි ඒක මොකක්වත් නැහැ, නිශ්චලව මේ වැඩේ ඉවර වුණාද කියලා තමයි හුඟක් දෙනා අහලා තිබුණේ. ඉතින් ඒක තමයි අපි මේ පැහැදිලි කරමින් ඉන්නේ. ඒතර අපි කිව්වේ මොකක්ද? දැන් අලුත් ආණ්ඩුකාරයෙක් පත් වුණානේ අර විලෙහෙල්ම් ෆල්ක් මිය ගියා 1785 දී. එවෙනුවට පත් වෙච්ච අලුත් ආණ්ඩුකාරයා තමයි විලෙම් ජාකොබ් වැන්ඩි ග්‍රාෆ්. ඒතර මේ වැන්ඩි ග්‍රාෆ් මං කිව්වා හිතුවක්කාර, ටිකක් සැරපරුස, නිකන් අමුතු තාලේ ආණ්ඩුකාරයෙක්. ඔහුට මුණා වුණා මේ පහර දීලා උඩරට රාජ්‍යයට මේක ඈඳාගන්න බ්‍රිතාන්‍ය මේ මොනවාද ලන්දේසි අධිරාජ්‍යයට. පස්සේ හැබැයි මේ වෙනකොට මං කිව්වනේ අර බතාවියාවේ තිබුණයි කියලා පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම, ලන්දේසි වෙළඳ සමාගමේ මූලස්ථානය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ මේ ඩච් VOC කියලා කියන්නේ අපි. ඒ සමාගමේ මූලස්ථානයෙන් වැන්ඩි ග්‍රාෆ්ට කිව්වා මේ ඔය වැඩේ පටන් ගන්න එපා දැන්. අන්න අරෙහි ගිහිල්ලා ප්‍රංශය අල්ලගෙන මේ නෙදර්ලන්තේ අපේ එක්කෙනා ගිහිල්ලා එංගලන්තෙට දැන් ওই වැඩේ කරන්න එපා. ඔක සල්ලි වියදම් වෙන වැඩක්. එතකොට මේ අපි බැලුවොත් එහෙම ප්‍රමුඛතා ලේඛනය ගත්තොත් උඩරටට පහර දෙන එක නෙමෙයි දැන් කරන්න තියෙන්නේ. අපිට වෙන වැඩ තියනවා කරන්න. ඕක කරන්න එපා කියලා බතාවියෙන් නියෝගයක් ආව මෙයාට. අහම වැන්ඩි ග්‍රාෆ් කොයි වගේ කෙනෙක්ද කියලා අපිට පේනවා. එයා ඉල්ලා අසුණා. හරි ආණ්ඩු පහරගමේ අර ගහන්න දෙන්න නැත්නම් ඔව් මට උඩරට ගහන්න දෙන්න නැත්නම් මං අයින් වෙනවා. අනේ අඩුම ගානේ වැන්ඩි ග්‍රාෆ් වගේ හිතන 3-4 දෙනෙක්වත් ලංකාවේ හිටියනම් අපේ ඉතිහාසයේ මෑත ඉතිහාසයේ සෑහෙන වෙනස් වෙන්න තිබුණා. මේ වෙනස් වෙන්න තිබුණා. අම්මේ කරනවාමයි කියලා හිටියේ වැන්ඩි ග්‍රාෆ්. නෝඩ වැඩේ හරි ගියේ නැහැ. මොකද මේ සමස්ත ලන්දේසි අධිරාජ්‍යයම වෙළඳාම මතනේ ගොඩනැගිලා තිබුණේ. කියන්නේ කොලනිය ජනපදකරණය. ඒ කියන්නේ මේ VOC සමාගමට සමහරලාවට මේ රාජ්‍යයකට නැති තරම් බලතල රජයන් විසින් ඒ රජය විසින් දීලා තිබ්බා නේද? මොකද නැත්තේ? කොහොමද? ඒ කියන්නේ නෙදර්ලන්තෙට ඔක්කොම ආදායම උපද්දන්නේ මේ වෙළඳ සමාගමනේ. මේ මං හිතන්නේ මේ මං දැක එක කෙනෙක් කියලා තියෙනවා මේ ලෝකෙ මුල්ම කොටස් විකුණලා හදාගත්ත මේ ෂෙයා මාකට් එකට දාපු සමාගම හරිනම් මේ VOC එක කියන්නේ. VOC එක. ඉතින් ඒක දැන් මරණ දඬුවම සමාගමකට සාමාන්‍යයෙන් ලෝකේ කොහොමද මරණ දඬුවම දෙන්න මිනිසුන් දඬුවම් කරන්න යුද්ධ කළ රටවල් අල්ලගන්න සහ රටවල් පිටවන්න බලයක් නැහැ නේද? ඒගොල්ලන්ට තාන්ත්‍රික බලයකුත් තිබුණා. තාන්ත්‍රික බලයක් තිබුණා නේද? තාන්ත්‍රික බලයකුත් තිබුණා. ඒක හුඟක් එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ වෙළඳ සමාගම් තාන්ත්‍රික වෙන්න කලින් රාජ්‍යයන් තාන්ත්‍රික භාවය හරියට කරලා ඒ වෙළඳ කටයුතු ඒ හාර්ථිකය හසුරවන්න ඕනේ. හරි නැත්නම් වෙළඳ සමාගම් තාන්ත්‍රික වෙනවා නිකන්. වෙළඳ සමාගම් තාන්ත්‍රික දැන් ඉතින් බැලුවම යටින් බැලුවමත් ඉතින් සමාගම් තමයි තාන්ත්‍රික වෙලා තියෙන්නේ. හරි. ඉතින් මේ ඒව අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා වහාම කරන්න ඕන රාජ්‍ය කියන්නේ මහජන බලය කියන එකනේ. ඒකනේ තන්ත්‍රය. ප්‍රජා තන්ත්‍රය. ඒතර ප්‍රජාවට න්‍යායිති දැන් අපි දන්නවනේ රට රටවල සමූපකාර ක්‍රමනේ වෙන්නේ දියුණු වෙලා තියෙන්නේ නේද? ඔය ලොකු රටවල් ගත්තත් අත වශයෙන්ම මම එක වෙලාවක ඔය මැද පෙරදිග රටකට මට මතක හැටියට ඩුබායි වෙන්න ඕන ගියාම මම ගියා ටිකක් ගම පැත්තකට. ඉතින් ඇත්ත වශයෙන්ම මම ගිහිල්ලා මොකක්ද එකක් මම මට ගන්න ඕන වෙලා මම ඒ ගියේ මහත්මයාට කිව්වම ගන්න ඕන කියලා එයා කිව්වා අපේ සමූපකාර වෙලෙන් සැලකින් ඒක ගන්න. ඒක විශ්වාස සහගතයි සහ ඒක ලාභයි. එතකොට දැන් මැද පෙරදිග රටවල් බලන්න ඒගොල්ලන්ගෙත් සමූපකාර ක්‍රමය තියෙනවා. ඒ කියන්නේ ප්‍රජාවට අයිති ව්‍යාපාර නේ ඒවා තියෙනවා. ඉතින් මේ දැන් ඔය අපි මේ මහා ලොකු බූවල් එක් ලෙස හිතන අමුල් සමාගම ගන්නකෝ සර්. ඒක සමූපකාරයි. ඒක ඉන්දියාවේ තියෙන ලොකුම කිරි සමූපකාරය. සමූපකාරය. දැන් ගොවින්ටයි. ගොවින්ටයි. ඉතින් ඒක තමයි රටක ආර්ථිකය ශක්තිමත් වෙන ක්‍රමය. ඉතින් VOC සමාගමත් ඒ වගේ ඉතාම බලවත් වෙලා හිටියා. ඉතින් කොහොම හරි දැන් ඔනේ වැන්ඩි ග්‍රෆයින් වුණානේ. මේ යුද්ධ කරන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කවුද මේ වැන්ඩි ග්‍රාෆ්ගේ පුරප්පාඩුව පුරවන්න පත් කරපු ආණ්ඩුකාරයා තමයි යොහාන් වෑන් එංගල්බීක්
කියන ආණ්ඩුකාරයා. එංගල් බීට් මොකද කරේ කියලා සර් මේ විරාමයේ පස්සේ තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඒකම අපේට අපේ මේ YouTube බලන් ඉන්න කට්ටියට අපේ ඊමේල් ආදිය තියෙනවා සුපුරුදු ලෙසින්ම අපිට කතා කරන්න. අපිට විරාමයක් දෙන්න බලන් ඉන්න අය මෙතනින් යන් අවසාන කොටසට.